දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 578 වැනි ටෙලිවැකිය. සාමාන්‍යයෙන් අවුරුදු 60 පනිනකොට හැදෙන්න පුළුවන් රෝගියකින් තමයි අද ටෙලිවැකිය ආරම්භ කරන්නේ. මේ රෝගයට කියන්නේ ඩිමෙන්ෂියා කියලා. ඒ කියන්නේ තමාට තමාව අමතක වීම. තමාට තමාව අමතක වීම. මේ ඩිමෙන්ෂියා කියන තත්වයට ප්‍රධාන හේතුව ඇල්සයිම කියන තත්වය කියලා තමයි හඳුනගෙන තිබෙන්නේ. සාමාන්‍යයෙන් අවුරුදු 60ට වැඩි පුද්ගලින්ගෙන් 5-7% අතර ප්‍රමාණයක් මේ තමාට තමාව අමතක වීමේ රෝගයෙන් පෙළෙනවා. වයස අවුරුදු 85ට වැඩි අයගෙන් 20-30% අතර ප්‍රතිශතයක් මේ රෝගී තත්වයෙන් පෙළෙනවා. ඒ කියන්නේ තමාට තමාව අමතක වීම නේද? දැන් උදාහරණයක් ගමු. ඔන්න මම ජනපති වෙලා ඉඳලා තියෙනවා. අපේ තාත්තත් අගමැති වෙලා ඉඳලා තියෙනවා. අපේ අම්මත් එහෙම තමයි. අපේ අම්මත් අගමැති වෙලා හිටියා. හරිය. ඉතින් අපේ පවුලම මේ රට කරපු අය. පොඩි කාලයක් එහෙම නෙමෙයි හොඳේ. අපි 3 දෙනාම මේ රට අවුරුදු 32ක් පාලනය කළා. හරිය. අපේ තාත්තයි මමයි අපේ අම්මයි අවුරුදු 32ක් අගමැතිකම් හා විධායක ජනාධිපතිකම පවා දැරුවා. මම හොඳේ. අපේ රට මේ සුදු ජාතිකින්ගෙන් නිදහස් වුණාට පස්සේ, ඒ කියන්නේ මේ අවුරුදු 76න් අවුරුදු 32ක්ම මේ රට පාලනය කළේ අපේ වලව්වෙන්. හරිය. අපේ වලව්වෙන්. මට එකක් අමතක වුණානේ. බලන්ටකු හැටි. මේ මම වලව්කාරයෙක් කියලා කියාගන්න අමතක වුණා නේද? ඔව්, අපේ වලව්වෙන්. හොඳේ. අපේ තාත්තා කොයි තරම්ම රටට ජාතියට ආදරය කළාද කිව්වොත්, මේ කිරිබත් කැවුම් එහෙම මැරෙන කම්ම කෑවේ හැන්දෙන් ගෑරප්පෙන්. හොඳේ. ඔව්, හැන්දෙන් ගෑරප්පෙන්. අපේ තාත්තා මේ ඉගෙන ගත්තේ ඒ සුද්දගේ කාලේ ශිෂ්‍යත්වයක් එහෙම ලැබිලා එංගලන්තයට ගිහිල්ලා ඉංග්‍රීසියෙන්මයි ඉගෙන ගත්තේ. එනිසා අපේ තාත්තට ඉංග්‍රීසි අප්‍රිය වෙලා තිබුණේ. හොඳේ. ඔව්, පෙන්නන්ට බැරුව තිබුණේ. හැබැයි උන්නට අපේ තාත්තා මේ අපේ ගෙදර ඔක්කොටම ඉංග්‍රීසියෙන් බත් කවන ගමන් රටේ ළමයින්ට සිංහලෙන් මේ කැකිරි කවන්න වැඩ කළා. හොඳේ. ඒ අනුව මමයි අපේ පවුලි අයයි මේ තව තව අපේ වලව්වල අයයි හැරෙන්න අනිත් ඔක්කොටම ඉගෙන ගන්නට උනේ සිංහලෙන්. හොඳේ. දැන් එක එක ජාතියේ මේ විප්ලව ගැන කිව්වත් අපේ පවුල තමයි හොඳටම කළේ. හොඳේ. ඔව්, අපේ පවුල කරපු විප්ලව කියලා වැඩ නැහැ. අපේ අම්ම 71 මේ තරුණ තරුණීන් 40,000ක් විතර ගංගේ ඇරියා. ඔව්, ඊළඟට මම තමයි නියමිටම කළේ. හොඳේ. ඔව්, මම නියමිටම කළා. මම කරපු විදිහ මොනතරම් උත්‍ෘෂ්ටද කිව්වොත් එහෙම අර බලන්ටකෝ මේ වික්ටර් අයවන්. ඔව්, මම ගැන පොතකුත් ලිව්වා. එයයි එකට දාපු නම දන්නවද? චෞර රජින. කොහොම වුණත් කමක් නැහැ. ඒ කාලේ මේ අපේ වලව්වල අපේ වලව්වල පිළිකන්නෙන් තමයි ඔය හුඟක් අය ආවේ ගියේ. වලව්වේ ගේ මැද්දෙන් එම එන්ට තහනම්. හොඳේ. අපි වලව්කාරයෝනේ. එහෙම අපේ ගෙවල්වල ඔය පිළිකන්නෙන් ඇවිල්ලා කුස්සියෙන් කෑම බෙදාගෙන තියෙන දෙයක් කාලා ගිය මේ සමහර මන්ත්‍රීවරුත් හිටියා. එයිලගේ පරම්පරාවේ තව අය තාම ඉන්නවා. හොඳේ. එයාලා ඉතින් මොනවා කළත් තාම අපේ වලව්වේ පිළිකන්නේ ඔය දෙන දෙයක් කාලා ඉන්න තාමත් හරි ආසයි. හොඳේ. මට දැන් මාවත් මතක නෑ අප්පා. ඒ වුණාට ඉන්නම දෙන්නේ නෑ. අර අපේ වලව්වේ මේ ඉඳුල් කාපු අය, ඉඳුල් මේ කුස්සිය පැත්තෙන් කෑම බෙදාගෙන කාපු අය, ඒගොල්ලෝ මට ආයි වද දෙනවා. එන්ටකෝ රට බාර ගන්ටකෝ කියලා නේද පුදුම වදයක් දෙන්නේ. මේ අතරවාරේ බලන්ටකෝ මේ අපේ ගමේ කාලා කරපු අපරාධේ. ඔන්න ඔය මේ කොහෙද තඹුත්තේගමද ඊටත් එහා නල්ලච්චියද කොහේදෝ පැත්තක. අපි නම් ඊ පැති දන්නෙත් නෑ. හොඳේ. එහෙම ගමක කොල්ලෙක්ව මේ අපේ අම්මා අපේ තාත්තා මම ඉඳගත්ත ලොකු පුටුවක ඉන්දුවනේ. සිංහල කතා කරන ඉංග්‍රීසි කතා නොකරන ගමේ කොල්ලෝ අද කොහොමද බලයට ආවේ? 56 පෙරළිය හන්ද. ඉතින් ඒගොල්ලෝ හොඳට කරනවා නම් අපි සතුටු වෙනවා. හැබැයි අපි අපේ එක කොට නගන්න ඕනේ. මොන නව නිංගිරාවක්ද නේද අපිට කළේ? අනික මේ අපේ තාත්තා අපිට විතරක් ඉංග්‍රීසි කියලා දීලා මේ පොඩි කොල්ලන්ට ඉංග්‍රීසි එපා කියලා සිංහල විතරක් ඉතුරු කළේ. මේ වගේ ගමී බයෝ රජ වෙනවා කියන බයටනේ නේද? බලන්ටකේ වුණාට වෙච්චි වින්හැයක් හත්වලාමේ කාට කියන්ටද නේද? දැන් ඉතින් කරන්ට තියෙන්නේ අනිත් චෞර වලල්ලත් එක්ක එකතු වෙලා කොහොම හරි පට්පට් ගාලා ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්, චටපටස් ගාලා හොරා ගන්නට පුළුවන් නේද? රෙදි නැතුව හිඟා ගන්නට පුළුවන්. අපේ මේ සෙට් එක සන්දහනගත වෙලා මහපාරට වැටිලා වන්දනාගාරගත වෙන්න ඉස්සෙල්ලා මුන්ව පන්නන්ට ඕනේ.
නේද? ආ සමාවෙන්න. මම මේ කියාගෙන ආවේ මේ අපේ වලව් කතාවයි, අපේ අම්මයි තාත්තයි මමයි අවුරුදු 32ක් මේ රට සංවර්ධනෙන් සංවර්ධනයට දියුණුවෙන් දියුණුවට ගෙන ගිය ආකාරය. හරිය මේ අපේ වීඩියෝ සංස්කාරක බෝසිරි මල්ලි මේ අත්තරදීමකින් අර හිටපු ජනාධිපතිනියගේ වීඩියෝවක් මේක මැද්දර දැම්මනේ නේද? ඒක වැරදීමක්. හොඳේ කොහොම වුණත් මේ ටෙලිවිකේ ලියන මගේ පසුසටහනකුත් තියන්ට හදන්නේ. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ බිරිඳ හේමා ප්‍රේමදාස. මේ සියලු දෙනාම නඩත්තු කරන්නට වසර 3ක් තුල අවුරුදු 3ක් තුල හොඳේ රුපියල් කෝටි 26ක් වැය කර ඇති බව මහබැංකු වාර්තාවේ තියෙනවා. මහබැංකු වාර්තාවේ තියෙන්නේ 20-22 වර්ෂයේදී රුපියල් කෝටි 7යි, 20-23 වර්ෂයේදී රුපියල් කෝටි 8යි, 20-24 ඒ කියන්නේ මේ අවුරුද්දේ මේ වෙනකොටත් රුපියල් කෝටි 11ක් වැය කරලා. හරිද? එතකොට අවුරුදු 3ට රුපියල් කෝටි 26යි නේද? තාත්තගේ විප්ලවයෙන් රජ වුණු ගමේ කොල්ලා මක්කා කරයිද කියලායි අපි මේ බලාගෙන ඉන්නේ. හොඳී මේ වියද මට මක්කා කරයිද කියලා. හරිද? එහෙනම් ඉතින් ගිහිල්ලා එන්නම්. දැනට ජීවතුන් අතර නැති මේ අනේ මගේ අහිංසක අම්මයි තාත්තයි මේ වටාල්ල ගන්න එපා. මියන්ට පෙර මේ මුහුදෙන් එපිට ලෝකේවත් එයාලට දකින්න හම්බුනේ නැහැ. ඔබට වගේමයි, ඔබේ අම්මට තාත්තට වගේමයි. හොඳේ